දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු දැන් උදේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කතා කරද්දී අපේ නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් රීති ප්‍රශ්නයක් මතු කරා විශේෂයට අදාළව කරුණු කතා කරන්න කියලා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති විශේෂ කරුණට අදාළ ලෙස කතා කළ ලැබුත්තේය අද දැන් මේ විශේෂ කරුණ වෙනස් රේගුව ආඥා පනතේ යටතේ තියෙන දේවල් තියෙන ඈ එතකොට තමුන්නාංශයේ මේ විශේෂ කරුණට අදාළ කතා කරන්න දැන් මෙතුමා උදේ ඒ ප්‍රශ්නේ ආණ්ඩු පක්ෂයට මතු කළා එතකොට හැබැයි මේ මන්ත්‍රීතුමා ඒ ආදර්ශය දෙන්න ඕනේ එතකොට එතුමා ඒක කරන්නේ නැහැ එතුමා විශේෂ කරුණ වලට පරිබාහිරව කතා කරන්නේ හරි ගරු මන්ත්‍රීතුමා විශේෂ අදාළව කතා කරන්න ගරු මූලාසෝරු අපේ නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයට අදාළව ආර්ථිකය ගැන තමයි මේ කතා කරන්නේ. කෝප් කෝපා කමිටුවේ ඔබතුමා දන්නවද මොකද්ද කියලා කෝප් කෝපා කමිටුවේ මොනවද කරන්නේ කියලා ආර්ථිකේ ආර්ථිකය අදාළද ඔබතුමාලට කෝප් කෝපා කමිටුව අදාළ නැති වෙන්න පුළුවන්. මේ රටේ අපි දන්නවා විගණනය ප්‍රසම්පාදනය ඊටම වැදගත්. ආණ්ඩුවක අද ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය විගණනය කරන්න බෑ. විශේෂ සංශෝධන යටතේ. අගමැතිවරයාගේ වැය ශීර්ෂය විගණනය කරන්න බෑ. ඇයි විගණනය කරන්න බැරි? ඇයි එහෙම කරන්න ඉඩ දෙන්නේ නැත්තේ? ඔබතුමාට තවත් විනාඩි දෙකයි. කොහොමසුදි? ඒ නිසා පැහැදිලිවම මේවා විගණනය කරන්න දෙන්නේ නැත්තේ මේ හරහා මහා විශාල මුදල් අවභාවිතයන්. නාස්තිය දූෂණය සිදු කරන්න තමයි මේ යන්නේ. ඒ නිසා තමයි මේ විගණනය ප්‍රසම්පාදනය නතර කරන්න හදන්නේ. කෝප් කෝපා කමිටු වල සභාපති තනතුර දෙන එක නතර කරන්න හදන්නේ මේ හොරකම් කරන්න. ඒ නිසා මේ හොරකමට තමයි මේ පිච් එක හදන්නේ. ඒසා පැහැදිලිවම රටේ ජනතාවට උගතුන්ට බුද්ධිමත් විවුතුන්ට කියනවා අපි දන්නවා මේ සභාවෙත් විපක්ෂය නියෝජනය කරන හොඳ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා හොරකමට විරුද්ධව කතා කරපු අය ඉන්නවා නොයේ කුර්තිකයෝ ඉන්නවා දැන් මන් දැක්කා අපේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට පොඩි පොඩි කෝචක් දානවා එතකොට මම අහනවා ඔබතුමාලගේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ඒ 17 ඔබතුමාලා හැලුවට ලක් කරනකට එකකද දුන්නේ ඉන්දනේ එකකද ඔබතුමාලාගේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන අය මහින්දානන්ද අලුත්ගමේ මහත්තයා කෝචක් දාන එකට එකකද ඒ කෝචක් දාන ජාතික ලැයිස්තුවට හොඳ උගත් බුද්ධිමත් පිරිසක් ඔබතුමාලාගේ පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා අලිසබ්රි මහත්තයා ඉන්නවා තව බොහොම දනුවත්කම් තියන අය ඉන්නවා ඒ අයට තමයි මහින්දානන්ද අලුත්ගමේ මහත්තයා කෝචක් එක දාන්නේ හැබැයි එතුමා ඒ දැන් මේ එතුමාගේ අදෝනාව මහින්දානන්ද අලුත්ගමේ මහත්තයාගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ තියෙන ආයතන හතරයි තියෙන්නේ හිස් වෙච්ච පෙට්ටියක් දීලා තියෙන්නේ ඒ අඳෝනාව තමයි මහින්දානන්ද අලුත්ගමේ මහත්තයා පාවිච්චි කරලා තියෙන්නේ බොරුවට කෑ ගන්න මේ පාර්ලිමේන්තුවේ ආයතන නැහැ ගැසට් එක බලපුවම ආයතන හතරයි ඒ ආයතනත් මුකුත් වැඩක් කරන්න පුළුවන් තැනක් නෙමෙයි කොටින්ම කියනවා නම් ගෝජන සේවා මධ්‍යස්ථාන ටිකවත් කෘෂිකර්ම අමතර නැහැ ඒ නිසා පැහැදිලිවම මේ පාර්ලිමේන්තුවේ අද බොහොම පැහැදිලි ඒකාධිපතිවාදය පෞල්වාදය මේකට තමයි ගෝත්‍රවාදයට තමයි එකතු වෙන්නේ ඔය ගෝත්‍රවාදයට කැමතිව තමයි කෑ ගහන්නේ පුරන්නේ ඔය ගාත්‍රවාදයට කැමතිය සපත්තු ලිවකන බත් බැලකම් කරන අය තමයි පුරන්නේ කෑ ගහන්නේ හිටගන්නේ මොකද මට නන් ටික හොයන්න බෑ තාම අලුත් නන් ටිකක් තියෙන්නේ ඔය බත් බැලියව තමයි කෑ ගහන්නේ ඔය සරප්පු ලිවකන අය තමයි කෑ ගහන්නේ රාජපක්ෂලගේ ගරු විමල් විරංශ අමාත්‍යතුමා Breaking.lk.